ආයුබෝවන් සුභසිත ඇන්තූරියම් YouTube channel එකේ ඔබ සාදරයෙන් පිළිගන්නවා ඔබට මම කියලා දෙන්නේ දැන් ගොඩාක් අයට තියෙන දිලීර ආසාදනයක් පිළිබඳවයි ඇත්තටම හැම වගාවකටම වගේ මේ දිලීර ආසාදනය පැමිණලා තිබෙනවා ගොඩාක් අයට කර තියා ගන්න දෙයක් නැතුව අතරන වෙලා ඉන්නවා ඒ නිසා ඔබටත් මම කියලා දෙන්නේ මම මගේකටත් මටත් සාමාන්‍යයෙන් ආවා ඇවිල්ලා ඉතින් මමත් ගොඩාක් අසරණ වුණා මටත් කර කියන්න කරගන්න දෙයක් නැතුව ඒ වුණාට මම බෙහෙතක් ගැහුවා ඒකෙන් මට ගොඩක් ලොකු ප්‍රතිඵලයක් ආවා දැන් නම් සනීප වෙලා සනීපයි පළවලට ඉතින් ඒ නිසා ඔබලටත් මම කියලා දෙන්නම් ඒ කොහොමද කරන්න කියලා ඇත්තටම අපි ඇන්තූරිය මගාව අපිට අපි ඉතාමත් ආසාවෙන් ආදරයෙන් කරුණාවෙන් මේ කරගෙන යන්නේ ඉතින් ඒ වගේ වෙලාවක අපිට ලොකු දිලීරයක් ආවොත් අපිට තාමත් මෙතින් දුකයි අපි සෑහෙන මිනුදලක් වැය කරනවා ඔබලත් එහෙමයි ලොකු පැලයක් චූටි පැලයක් ඇත්තනම් බ්ලැක් පැලයක් දැන් චූටි බ්ලැක් පැල රුපියල් 1000ක් විතර වෙනවා ඉතින් ඒ වගේ මුදලක් දීලා ගෙනල්ලා ඉතින් පැලයකට රෝගයක් ඇවිල්ලා මැරිලා යනවා නැහැ ඉතින් අපිට සෑහෙන දරා ගන්න අමාරුයි ඒ නිසා ඔබලටත් සමහරට මේ දිලීර රෝගය ඇවිල්ලාද දන්නේ නැහැ ඇවිල්ලා නම් ඔබලත් මේ බලන්න ඉතින් මේ අපිට මම කියා දෙන්නේ මෙන්න මේ වගේ පුල්ලි පුල්ලියක් තියෙනවා කළු පුල්ලියක් මේකට තියා පුල්ලි අංගමහරය කියලා කියනවා ඉතින් මේ වගේ පිච්චිච්ච වගේ තනින් තන පුල්ලි පුල්ලි ගිහිල්ලා මෙහෙම උඩින් බැලුවාම මෙහෙම උඩ පේනවා ඒ වගේ නිකන් අවුවට පිච්චුණා වගේ තියෙනවා මොකක් හරි අවුවට පිච්චිලා කළු වෙලා වගේ මුලින් තියෙන ඊට පස්සේ වඩට කළු වෙනවා මට හරියටම පේන්නන දැන් ශාකයක් නැහැ මගේ ටිකේ දැන් මට අකුදු ගස් තුන හතර මං දැන් තුව වෙලා තියෙන වෙන නිසා මම එකක් පෙන්වන්නේ ඔයගලට මේ වගේ කළු වෙලා සම්පූර්ණ මේ බෝලේ වගේ කළු වෙනවා කළු වෙලා එහෙම පිච්චිලා යනවා නිකන් මේ අවුවට පිලිස්සුනා වගේ ඊට පස්සේ වඩට කහ පාට වීගෙන ගිහිල්ලා මල් වලටත් ඒකම වෙනවා මල් වලත් මලේ කළු වෙලා මේ පිච්චිච්ච වගේ වෙනවා ඇත්තටම ඒක ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙනවා අවුව දවස්වලදී නම් සාමාන්‍ය සත්ත්වෙන් ඔය විලියක් ගැහුවා මර්ධනය වෙලා යට ගැහිලා තිබුණට වරුසා වෙනවා සමගම ඉතාමත් ඉක්මනට පැතිරිලා මුළු වගාවටම සතියෙන් දෙකෙන් වගාවටම යන්න පුළුවන් ඒ තරමට මේ ශීඝ්‍රයෙන් පැතිරෙනවා අනිත් දිලිර නාශක නම් මොනවා යදුවත් හරියන්නේ නැහැ මම කැප් මේ ඇන්ට්‍රපෝල් මැංගෝ සෙක් තමයි මම ගොඩක්ම සැර දිලිර නාශක යදුවේ නැහැ මගේ වගාවට ඉතින් අපිට ඒ වුණාට මේක නම් ටිකක් සැර දිලිර නාශකයක් ටිකක් බිලත් වැඩි ඒ වුණාට ඉතින් වගා බේර ගන්න ඕන නිසා යොදන්න වුණා නැත්තම් ඇත්තටම ගහන්නේ නැහැ සැර දිලිර නාශක මේ මල්වලට නිසා තමයි අපි යොදන්නේ ඒවා වෙන දේවල්ට නම් ගන්න නැහැ. ඉතින් මේ වගේ දිලිරයක්. ඉතින් මල්වලටත් මලටත් ඇවිල්ලා මල පිච්චෙනවා සම්පූර්ණ මෙහෙම පිච්චිලා. මේ වෙන හැබැයි හාකේ මැරෙන්නේ නැහැ. මැරීමකට ලක් වෙන්නේ නැහැ. මේ බාල වෙනවා. ඉතින් කොපත්ත ටික හැදිලා මේ වුණාට පස්සේ ගහ බාල වෙනවා. මේ හරියන්නේ නැහැ. අපිට වගාවටම ගියන් පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා ඇත්තටම මම ලොකු ප්‍රශ්නයක් වුණා මටත් ඉතින් ඒක නිසා මේ මම හිතුව බලටත් ඒකට ප්‍රතිකාරයක් කියලා දෙන්න ඕන කියලා මේ මම ගැහුවේ මේ කැම් කොප හයිඩ්‍රොක්සයිඩ් කියන දිරනාශකය තමයි මේක නිකන් නිල් පාට වගේ පොඩි ඇට ඇට වගේ එකක් තියෙන්නේ ලීටරයට මම දැන් මේ යෝගට් හැන්දක් එකහමාරක් වගේ තමයි ලොකු ප්‍රමාණ දමන්න එපා පොඩ්ඩක් සැරයි ඒක නිසා මේ එහෙම දාලා දවස් 3-3ට දිගටම දවස් 3-3 දවස් 3ක් යදුවා දැන් අද යදුවා නම් දවස් 3ක් ගියාම ආයෙ යදුවා ආයෙ දවස් 3ක් ගියාම ආයෙ යදුවා ආයෙ දවස් 3 ආයෙ යදුවා එහෙම තමයි ගැහුවේ ඉතින් ඔබලත් එහෙම කරන්න ඊට පස්සේ සතියකට දවසක් වගේ ගහන්න අර අනිත් ඒවත් මේකම ගහන්න එපා දිගටම ඒ අතරට අනිත් ඔය ඇන්ට්‍රපෝල් මැංගෝ සෙප් වගේ දේවල් ඒවත් ගහන්න ඒ අතරට ඉතින් මේක අර මර්ධනය වෙනකම් මේක දවස් තුනක් දිගටම ගහලා සතියෙන් සතියට ගහලා ඊට පස්සේ මාසිකට වතාවක් විතර සාමාන්‍ය හිටියම දවසක ගහලා දාන්න නැතිම වෙලා යන්න ඊට පස්සේ අතරම නැතිම වෙලා යනවා බය වෙන දෙයක් නැහැ බය වෙන්න එපා ඔබටත් මේක ඇවිල්ලා තිබුණා නම් ඔබට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා නම් ඔබත් බය වෙන්න එපා මේක කැම්ප් පොපර් කියන එක අරගෙන ගහන්න හැබැයි මේක ගහද්දි ගස්වල පොඩි වර්ධනය අඩුවක් වගේ පේනවා නම් මේ නයිට්‍රජන් වැඩි පොහොරක්
දියර පොහොරක් ගහන්න. හය 30යි 10යි 10 ගහන්න. එයාට අමතරව පොක් මාස්ටර් එක සතියෙන් සතියට වගේ දවස් දෙක තුනක් ගහන්න. ඊට පස්සේ ගස්වල මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අඩාල වීමක් බාල වීමක් වෙන්නේ නැහැ. ඉතාමත් හොඳට මේ වෙනවා. දිලිරෙත් මර්ධනය වෙලා යනවා. නයිට්‍රජන් එකත් සති දෙකෙන් දෙකට වගේ ගහලා ඊට පස්සේ තින් දෙකටම ගහන්න අවශ්‍ය නැහැ. මම නම් දෙකටම ගහන්නේ නැහැ. දීර පොහොරමුණත් මේ මාසෙට එක මාස දවසක් වගේ තමයි ගහන්නේ. අර ඒට එක මම කියලා දීලා ඇති. එහෙම දීර පොහොරක් ගහලා ඊට පස්සේ අපි පොක් මාස්ටර් එක අනිවාර්යෙන් ගහනවා. එතකොට තමයි ගහක වර්ධනයක් ඉතාම හොඳට පේන්නේ. මේ අර මේකෙන් වර්ධනය අඩුවීම හොඳ කරගන්න තමයි මම මේ විදිහට කිව්වේ. එහෙම ගහන්න කියලා එහෙම ගහන්න. එහෙම ගැහුවා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඔබේ ශාකයටත් මේ වගේ දෙයක් වෙලඳලා තිබෙනවා නම් ඉතින් ඇත්තටම ඔබ මේ ලොකු සහනයක් ලැබුවා නම් මට ඉතින් කමෙන්ට් කරන්න අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න ආය තව වගේ දේවල් ඔබලට පැමිණෙන දේවල් කියලා දෙන්න. ඇත්තටම මේ වගේ දිලීර එන්නේ අපි තනින් තනින් පැල ගේන නිසා. නැත්තම් ඇත්තටම එහෙම එකක් එන්න විදියක් නැහැ. මොන දිලීරයක්වත් එන්නේ නැහැ. අපි එකම පැල ටිකක් තෝරාගෙන හොඳ පැල ටිකක් තෝරගෙන එක විදියට කරනවා නම් අපේ කොටුවට වෙන පිටින් පැල ගේන්නේ නැත්නම් අපිට මේ වගේ දිලීර හානි එන්නේ නැහැ. එයක් කියන්න ඕන අපිත් ඉතින් ඇත්තටම විශේෂ වර්ගයක් හරි මෙහෙ දැක්කොත් අපි ගේනවා. එහෙම ගෙන අපි එකකින් ආපු දිලීරයක් තමයි මට මේක වැළඳුනේ. නැත්නම් එහෙම එකක් තිබ්බේ නැහැ. කිසිම ඕගේ අම්මගේ වගාවට තිබ්බේ නැහැ. ඉතින් මොනවා කරන්නද ඉතින් අපි ඉතින් අර වෙනම තියලා තමයි ගන්න. ඒ වුණත් ඒ වගේ ඒ දිලීරය වැළඳිලා වැළඳුනා කොහොම ටක් ගාලා බෝ වෙන දිලීරයක් සතියෙන් දෙකේ මුළු වගාව පුරාම පැතිරිලා යනවා. ඒ වගේව තියෙනවා නම් කොටු ඇතුලේ තියාගන්න එපා. අයින් කරලා දැඩිවම තියෙනවා නම් දකුණකොළ කඩලා දමන්න මේ පුළුවන් කොළ ගොඩාක් කොළ වලට වැළඳිලා තිබුණා නම් ඒ ශාකේ අයින්ම කරලා තියලා වෙනම ප්‍රතිකාර කරන්න වගා වැතුලේ තියාගන්න එපා. එක කොළයකට හමාකට තියෙනවා නම් ඒ කොළේ කඩලා ළඟ දමන්නත් එපා. ළඟ පාතක කොහෙවත් දමන්න එපා. එළිය ගස් වලටත් තිබෙනවා නම් එළිය ඔබේ තියෙන ශාක වලට ඇන්තූරියම් වල වෙනවන තියෙනවා ඒවටත් ගහන්න. නැත්තම් ආයෙත් ඒ දිලිර ආයෙ ඔබේ වගාවට එන්න පුළුවන්. ඒ නිසා මේ සේර ඔක්කොන්න ප්‍රතිකාර ගන්නකොට හැම ශාකයකටම අපි තියෙනවා නම් ඒ ශාක ඔක්කොන්ටම මේ ප්‍රතිකාරය කරගෙන යන්න ඕන දිගටම. නැතුනොත් ආයෙත් ඒ ටිකම අපිට එනවා. ඒකත් ඔබ වග බලා ගන්න ඕන. ඉතින් එහෙම කරලා ඔබ වගාව සාර්ථකව කරගෙන යන්න කියලා මම කියනවා. මේ ඉතින් ඇත්තටම මගේ අපේ පැල ගන්න ගොඩක් අය ඉතින් නම්බරේ එහෙම ඉල්ලලා තිබුණා. ඇත්තටම එහෙම දෙන්න තරම් අපිට පැල නිර්මාණي කරගන්න අමාරුයි. අපිත් මාසෙක එකමාරකට මාසෙ දෙකකට සැරයක් වගේ අපේ නගරේ අපි මල් වල්ලවි ප්‍රදර්ශන පවත්වනවා. ඉතින් ඒ නිසා පිටිනුත් ඇවිල්ලා හිටියාම ඉතින් සුළු ප්‍රමාණ ගෙනියනවා. ඊට වැඩි ප්‍රමාණයක් අපිට දෙන්න අමාරු. ඒකයි ඔයාලට අපි කිව්වේ නැත්තේ නම්බරයක්වත් එහෙම දෙන්න පුළුවන් තත්ත්වයක් නැති නිසා. ඉතින් අපි ප්‍රදර්ශන තියනකොට ඔබලට එන්න පුළුවන් නම් අපි මේ දැනුම් දෙන්නම්. දෙසැම්බර් මාසෙත් අපි දාන්න ඉන්නවා 30-31 පළවෙනි දහින දවස්. ඉතින් ඔබලා එන්න කැමති නම් වලස්මුල්ල ප්‍රදේශයේ, හැබැයි හොඳද වලස්මුල්ල ප්‍රදේශයේ. ඉතින් එන්න කැමති නම් අපි ඒ ඔබලා අදහස් දක්වන්න. ඉතින් එහෙමනම් එන්න ඇවිල්ලා ඔබලට අපි කණ්ඩායම 10ක් විතර ඉන්නවා. හැමෝගාම මල් තියෙනවා. ඉතින් ඔබලට ගන්න පුළුවන්. ඔබලා කැමති මල් තියෙනවා බ්ලැක් වර්ගය හැම දෙයක්ම තියෙනවා. රේන්බෝ බ්ලැක් හැම දෙයක්ම තියෙනවා. ඉතින් ලොකු ලොකු ප්‍රමාණ වලින් ඉන්නේ. ඉතින් ඔබලට කැමති මල් ගන්න පුළුවන්. එහෙමනම් ඔබලා දැනුවත් වෙන්න තේ කියලා මම විශ්වාස කරනවා. මේක පාවිච්චි කරලා බලන්න. ඊට අමතරව අනිත් දිල්නාශකත් ඒ අතරට ගහන්න. මේකම ගහන්න එපා. දිගටම මේක ගහගෙන යන්නත් එපා. ඉතින් ඒතෝ නයිට්‍රජන් එක ගහද්දී සමහරට මයිට අවුදුරේ මේ වේවටත් ප්‍රතිකාර කරගන්න. එහෙමනම් ඔබට සුබ දවසක්. ඉතාමත් ස්තුතියි.